බෝන් කියල පිගන්නවා දුදරුව හැමගෙනම අදත්තාව ලොත් විඩියක්කාරගෙන සාමාන්‍ය පෙළ විභාගට ඉතාමත්වැදගත්වන මත්තුකාවක් කියන කතා කරන්න හරි. මම කතා කරන්නේයද හීනවන ශේෂ ක්‍රමය කියක ගැන ම මුලින්මකි වැදගත්කම කියනම් ොහෝදුරට හීනවන ශේෂකමයයටති ඔුලන්ගේ සාමාන්‍ය පෙළ විභාගේ අල්ලකුණු දායක ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. මේක ආකාර දෙකට විතරයි කරන්න තියෙන්නේ. ඒ ආකාර දෙකෙන් පිට ගානහන් විදික් නෑ. මන ේෂකමයයේදී අපිට අදාළ සීමාව ඇතුළිති ආහාර දෙකට තමා මේ ගානහ දන්නේය. එකක් තමා මේක හන්න පුලුවන් මාසික වාරිකය කියනමු කක්ද කියලා. තවහන්න පුළුවන් වාර්ුෂික පොලි ප්‍රතිශතිය කියනමු කක්ද කියලා. හරි මේ පැහැදිලි කිරීමන් චුට්ටක් කරන්නම් මේ හීනමන ශේෂකමය කිය කියන්න එපුතේ ප්‍රතිශතයට තියන පාඩමක්නි ඒකදී යාට සිද්ධ වෙනවා ප්‍රතිශ්ත ගණණය කිරීම ොහෙත් කරන්න. මේ ඇති ඇත්තත්වය බැලුවම සමහර මිනිස්සු නයක් ලබාගන්නොට. සාමාන්‍ය මුූල්‍ය අයතනයකින් අයයක් ලබාගන්න කොට මේක අපි ගෙවීම කමේයට තම ගන්න මාසික වාරික වලින් තමගේවන්නේ. එතකොට හැම මාසයකම සමාන පොලියක් අයිකරොත්වය එක සාධාරණ වෙන්නේ නැහැ මොකක්දගන්න අද හේතුව. දැයි හිතන්නක රුපියල් දාහක් නයට ලබාගත්ත පුද්ගලයෙකු. හම මාසයක් ගානම සී ගන ෙවනවාකිල තන්නකෝ එතකොට හැම මාසෙකටම රුපියල් පනාක පොලියක් අය කරනුයි කකිරි තන්න. එතකොට මෙයා පලවෙනි මාසෙදී ඇත්තට මූල්‍ය අත රුපියල් දහක් නයයි එතනින් රුපිය පනාක පොලියක් අයකරන. එතකොට දාකට රුපියල් පනාහක පොලියක් අයකරනවා. ඊළඟ මාසෙදී මෙ සීක් ගෙව්වාකිල තන්නකෝ. එතකොට මෙයා නය රුපියල් නම සීයයි. නමසයට ෘුප්ියල් පනාාකායකරොත් සාධාරමද ඉගවමාසෙදී අටසීයයි අටසීයට පනාකයිකරොත් සාධාරමද නැහැ. වාරික ගාන එක අය ප්‍රමාණය අඩුවෙන් අඩුවෙන්න පොලි ප්‍රමාණයක් අඩුවෙන්න පැයි. අඩුුවන්න නැතුව සමානගේකින් අයගවන්න එක චුට්ටක් අසාධාරණ කරමයක් වෙනවා. මේකදී හීනවන ශේෂකමය කියලා කියන්නේ අපි පොලිවාරික ගෙවන ප්‍රමාණය අඩුවන්න අඩුවෙන්න අපිට ගෙවන්න තියන පොලිය අඩුවෙනවා අපේ අය ප්‍රමාණය අඩුවෙන් අඩුුවන්න පොලි ප්‍රමාණයක් අඩුුවෙනවා. හරි හැයි ගල පොඩක් අ පපන කරන ඇති ගොලන් ෙර කවරහන අ කරන්තියන ැත්තන් ඔගොලොමනවාරි ාන්්යක් ගවීම ක්‍රමේට අරන්තියරවන ඇැම් බයිකක් වගේ දෙයක් ලීසිකල් හරි රන්දරවන හැබැයි ගෙවන්නේ සමානවාරිකයක් නේද කියලා. නමුත් පොලි අය කරන්නේ අහීනවන ශේෂකමයට එතකො හීනවන ශේෂකමයට පොලි අය කරාට මාසික වාරික ගාන සමාන වෙනවා හරි අපි මුලින්ම බලලයිමු මේක උදාහර මංකිවන ගන අර්ග දෙකයිෙන්නේ කියලා අන්නේ උදාහරණ දෙකක් ඇසුරෙන් සම්පූර්ණ පැද්ලි කර ගැනීම කරලයිමු. පලවැනි ගානම මයි රුපියල් අසූදාහක් වටිනා පරිගණකයක් මුලින් රුපියල් විසිදාහක්්‍යවා ඉතිරිය සමානවාරික දොළහකින් ගෙවන්න රගෙන තියරවා. රුපියල් අ සූදාහක් වටිනා පරිගණකයක් මුලින් රුපියල් විසිදහක්ගෙවා ඉතිරිය සමානු මාසිකවාහරික දොලහකින් ගෙවන්න. අර ගෙන තියෙනවා. මේ ගැති වාර්සිිකව සියයට විසි අතරක වාර්ෂික පොලියක් අය කරන අතර පොලි අයකරු ලබන්නේ හීනවන ශේෂක මේටලු. පොලි අයකරනු ලබන්නේ හීනවන ශේෂක මේට්ලු ාන තිරය තියෙනවා බලන්න එතකොට මේක ඇත්තම මේ මොකක් හරි පරිගාන ගැත් ිල ද අර දින්න එතරව පරිගණගේ වටිනාකම කියද වටිනාකම රුපියල් ලසූ දාවක් වෙනවා. වටිනාකම රුපියල සුදාහක් වනවා අසුදාහෙන් මෙයා ගෙවනා මුලින් එකකට කියන්න නමයි මූලික ගැවීම ගානාදන්න නි කර ගන්න මූලි ගැවීම තමයිකට ගැන වටිනාකම ඒක මුලින් යම් කුතලක් ගැවන න එකකට ෙන මූලික ගැවීම කියලා මූලික ගැවීම රුපියල් විසිදාහක්ලු මූලික ගැවීම ම ගාන්නට දල තොරටික විතරක් මං ඇතුලත් කරගන්න මත දයාගනන්ුව ගා දන්න මෙම ොරතුර ම ගත්තන බන්නේ ික මෙචරයි මුලික ගැවීම මෙචරයි. ඉටස්සේ වාරික ගානනේ වාරික දොහයි වාරික දොළහයි. ඉටේතව වාර්ුෂික පොලි ප්‍රති්ෂතය ප්‍රතිශතය සියයට විසිය අතරයි. වි තරයි මෙන්නම නාටික විතර ලක්ක වල දන හරියි තරප ෙන් හන ප්‍ර්නය තමා මාසික වාරකය හොයන්නලු. පදේ මාසික වාරිකය කියන්නේ අපි නයක්ගත්තාම සාමාන්‍ය මාසපතාපි ගෙවන්නේ ඒක පුතේ මාසපතා ගෙවන්න සමාන වාරිග වල කියන සාන ටි ම් ල ම වන්න හරි ප ස කිය සකට හම මාසයක් ගාන පන්සි ගන්න ම ගන්නන්නේ පන්සි තුළ පොලි තියනවා. රි අන්නෙක තම මාසික වාරිකය කියලා කියන්න. මේ සමී කරන්න අනිවාරෙන් මතතියාගන්න මේ හමන් මේ කියාදෙන දැනවාආකාර දෙකම තමාවි භාගටෙන්නේ. ඒකාර දෙකින් හන්ට හුරුවවෙන්න හොදර බල්ලලා ඒත් ගනම් හොලොයා කරන්න ක්‍රමටමිකක් ඉතමත් ලේසිගේයි. හරි. බල මුලිම පලවෙෙනක. මෙන මෙහමනි ව්‍යපාරක එන්න අයගත්තම මුල්ල්‍ය අයතනක් පොි අය කරන්නේ අය මුදලට එකතකක් මුලි මහයාගන්නුවේ නය මුදල. ඇත්තරම මෙයා අය කොච්චරද්ද. ඇත්තරම මෙයා ණය අසූදාහ කොටිනයකින් මුලින් විසිදාහක්ගේව්ුවම ඇත්තරම ණ අය වෙන්නේ කොච්චරද්ද රුපියල් හැටදා අපි හැටදා ලිය හදාගන්න විදි ලියන්වාහෙන්. රුපියල් අසූදාහෙන් අඩු කරන්න ඕනි රපියල් විසිදාහක්. අන්න එනවා නය මුදල රුපියල් හැටදාහක්. එටදාහක නයමුදලක් කෙනවා න්න නයමුදල ොයාගත්ත අයමුදරල යන්නේ ොමද අයමුදල හොයන්නේ වටිනාකමින් අඩු කරන්න නි මූලික ගවීම මූලික ගෙවීම අඩු කරන්න ඕනි හන්න. හරි දැන් ආවා නය මුදල කොච්චරද කියලා. මේක ගෙවන්නේ සමාන මාගාරික දොළහකින් තමා ගෙවන්නේ සමාන වාරික දොළහකින් තමාගෙවන්න. එතකොට නයවිදියට යනේකට මාසකට නයවිදිට කී කියක් ගෙවන්න ඕොනිද. අය විදිර ගවන්න උනකර ගෙන මාසික නයවාරිකය කියලා. පුද මාසික වාරගය සහ මාසික නයවාරිකය කියන දෙකක් හොඳ මාසික නයවාරිකය කිය කියන්නේ මම නයවලින් කොච්චරක් ගෙනවාද කියන එක අන්න මාසික නයවාරිකය ඒ හොයන්නේ රුපියල් හැටදහක් තමා ඔක්කොම ටික වාරික දොළලාහකින් ගේ වන්නන්නේ තොකට එක මාසික කොච්චරක් නද කියෙනවා. රුපියල් පන්දාහායි. එක මාසකට එතකො න අය විදියට ගෙවත් නොනිි රුපියල් පන්දාවක් නය විදිරේ ඇතුලි පොලිය නැහැ. හරිවැදලත් කරණාවක් තියෙනමේ පොලිය ගණය කරන්නේ. පොලිය ගණය කරන්නේ මොනක්‍රමයටද හීනවන ශේෂක්‍රමයට. පොලිය ගණය කරුලා බන්නේ හීනවන ශේෂක්‍රමයට එතකොවැට සිද්ධ වෙනවා මේකෙදී පොලියවට ගණනය කරන්න වට වැදගත්වෙනවා මේ රුපියල් පන්දාාවකට කොයිතරම් පොලියක් මාසකට අයිකරනාවති කියලා මොකක් දන්නද හේතු. පලවැනි මාසදී රුපියල් පන්දාහේවා දොළහක් තියෙනවා. ඊගාව මාසදී පන්දාහේවා එකොල හයිතියෙන් ඇයි පන්ඳහා ගෙව්වාන පළවැනිමාසි දුවැනි මාසදී පන්දාඒවා දහයිතින්න. ඔහොම ක්‍රමාණුකූල වඩු වෙනවා. හරි ඔන්නම ක්‍රමාණු පූල වඩුවෙන. ඔට මුලින්ම්ට සිද්ධගනවා මේ එක මාසකට එක මාසකට මෙන්න මේ රුපියල් පන්දාහකට. ුපියල් පන්දාකට අදාල වෙන පොලියක කොච්චර දි කියල හොයා ගන්න. ොට ඒකට ගැෙන මාස ඒකකයක පොලිය මේක රුපියල් පන්දාහකට ගැන්න මාස ඒකකයක් කියලා. මාස ඒකකයක් කියලා ගන්නේ. හරි මාස ඒක එකකටම රපිය පඳදාාගර කියන්නේ. තකට මාස ඒකයක පොලිය ොයා ගන්න වෙනවා. හරි. තම් මාස ඒකකයක පොලිය හොයන්නේ මාසකට වාර්ෂික වසියට වි අත රහින මාස ඒකකයක පොලිය. මෙ මේ මම හොයන්නේ මුළු පොලි ඔයාගන්න ගැන රුපියල් හැට දාට කොච්චර පොලියක් මේ වුද්ධද යිර කරවා ගන්නක. තොකට මාස ඒකකයක පොලියයි හොයන්නේ. මාස ඒකකයක් කියරගන්නේ මේ එක වාර්ගේක වටිනාකමක්. හරි මාස ඒකයක පොලිය. තකට රුපියල් පන්දාකට ඒ මාසයක් හොඳේ ත මාසකට රුප එත් සියර කියද විසි අතර කයකරනවා මාසක නෙ මේ හැනේ. වාජික පොලියයි සිය විසිය අතරක් න සකර වන්නේ එක දොලහැන් එකෙන් වැඩි කරනවා අන්න දැන් සුළු වෙලා අපිට මාස ඒක කයකට අදාළ පොලියෙනවා. මාසේ ඒකගේට අදා පොලිය රුපියල් සීයක් වෙනවා ඒකයන්නේ රුපියල් පන්දාකට මාසෙකට රුපියල් සීයක් අය වෙනවා එතකට බලන්නක පලවෙනි මාසේ පන්දායවගේ ඇතිනවද. හැටදහරිගක ඇතින නොද දොලහක් තියෙනවා. ඉගා මාසට එකොළ හක්තියනවා. ඉග මාසෙට දහක්තියනවා ඉග මාසට මයයක්ක්තිව හොම ක්‍රමාණුකළල වඩුව නොකොට පන්දා පදදා ගෙනවන මසයක් ගානය අනෙනි සාඩුවෙනවා. එන්නේ එක මාස ඒක ගණන හොයන්න ඕනනි මාස ඒකක ගරන. ඔය සමාන්තරශේඩිවල අයි්‍යෝනු සමීකරණය උපියෝගි කරගෙන මෙම මේ විදිරන සමීකරණයක් ගොඩනග ගන්නවා මාස එකක හොයන්න. මාස ඒක ගණන්න සමානයි. බෙදීම දෙකයි එන් ඩන එක කියල සමීකර එන් කියන්නේ වාරික ගාන තොකට වාරික ගාන දොළහයි දොළහ බෙදනවා දෙකට මෙතන එන් කියන්නේ දොළහයි එකතු කිරීම එකක්. මෙයා බෙදුවම හයයි මෙතන ලියන්න හයයි හය වැඩිකරන්නනි දහතුනින් හයවරත් වුණ දහ අටයි දෙකක් කියනවා. හයවරක් එක හයඒකයි හතයි.න්න. මාස ඒකක හැත්ත අටක් යනවා. එතකොට එක මාස ඒකක එකට පෘපියල් සයයි. මාස ඒකක හැත්තටක් තියෙනවා. එතකට මුළු පොලිය ගණනය වෙන්නේ මුළු පොලිය වෙන්නේ. එකකට සීයයි සඒව හැත්ත අටක් අන්න මුලු පොලියනවා. අපි ගන්න මුළුපොලිය. එතකොට මුළු පොලිය හොයන්නේ එක මා මාසේක ප්‍රමාණය වැඩි කරනවා මාස ගණ මාස ඒකගේ පොලිය වැඩි කරන මාසයක ගණනි දෙකොට මාස පොලියසීයයි මාසේක ගන්න හැත්ත අටයි ඒ නම් මුලු පොලිය විදිරෙනම හද්දස් අටසීයක්ක් උපය හද්දාස් අටසයක මුදලක් එනවා හරි දැන් මෙයක් ගෙවන්න ඕනි මුදල ඇතරම මෙයා මේ පරිගනක ලබා ගෙන කොයි තරම් මුදක් ගෙවන්න ඕනි. රුපියල් දැන් සිදහ ගවල කරන ඔය හැටදා හයි. තව මේ හැටදාහයි මේ හද්දා සටසීයයි ගෙන දෙකම ගෙවන්න ඕනි. ඒට ගෙනවා ගැව යුතු මුළු මුොද වෙන්නේ මෙයා ණය වෙච්චටි. රුපියල් හැටදා සහ ඒ කාලයට අදාළව පොලිය රුපියල් හද්දා සටසීය කියන දෙකම ගෙවන්න ඕනි. මේ දෙකම ගව ඕනි. කොට තම මුළු පොලිය වෙන්නේ රුපියල් එකට හද්දාස්. ටසීයක් යනවා. එතකොට මෙච්චර මුදලක් එයා ගෙවන් ඕන මේ මාස දොළහ ඇතුළතදී. එතකොට ඔන්න ඕක සමාන කොටස් දොළහකට දැ මාස දොළලහක්නේ මාස දොළහකට බෙදලතමා මාසික වාරිකය හොයන්නේ මාසික වාරිකය හොයන්නේ ඒක සමාන කොටස් දොළහකට බෙදලා. එතකොට මාසිවාරිය මාසික වාරිකය සමානයි මේ මුලු ගෙවයුතු මුලු මුදල ෘපියල් හැට හත්්දස් අටසීය ඔයා බෙදනම දොලහැම් බෙදන්නේ වාරික දොළහක් ගෙව නිසා. අන්න දැන් ඔයා ලබා ගන්න ඕනේ මේක බෙදලා අවසාන ශේෂය. හැටට දොළහැඒවක් පහයි හතක්කිතුරොයි හැත්තටට හයයි හැත්ත දෙකයිනි හයක් කිතුරුයි හැටට, හයි බින්දුුවයි මෙතන බින්දුුවක් දොර රුපියල් පන්දාස් හයසිය පනස් පනහක මුදලක් ෙවන්න නතුරොයා කල්පනා කරන්න එබ හැමමාසයක් ගානෙම රුල් හයිසිය පණහක් නපොලිය කියලා ඇහැම එකක් නෙමෙයි මේ සමානවාරික වලින් ගව නොකොට ඒගාන තමයි එන්නේ. පොලියත් එක්ක තම මේ තියෙන්නේ. මේක පොලිය රුපියල් හයිදා හයිසිය පනනාක් තරක් මෙම ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි මුලුව එකක මෙනුවකට තම සමස්තේය අවසාන වාඩික විදිරගවෙන ප්‍රමාණ්ටිගෙන මාසික වාරිී කිය කියලා. හරි පැහැදිලි වෙන්න ඇති මෙහමත්ලපුද තනි ප්‍රශ්නයක් විදිර රහන්නේ කෙලින් වාගගේ අන්න මාසිකවාරගේ දක්න මේ ප්‍රශ්නාවක කැි මාසිකවාගේ ඔචත් කල ුවගෙනවා. අවසාෙන ඒකට අදාලා නිමාණය කරගන්නනි ප්‍රශන ප්‍රශ්න ල තියරනේ ගොඩාරියක්ක්තින පශ්ටික ඒවැැගේඒවඇන්තමිද් දෙන්න ඕන ඒකයි මේ පගේ ප්‍රශ්නයක් ද ලකු දයක් දෙන්න. මේ වගේ ප්‍රශ්නයක් විභාගෙනාව ලුණ දායක් හම්බෙන්නේ අන්නේ කරණාව නිසා. මේ විදිහරමයි කරන්න තිය මෙ මේ පියව අනු ගමනය කරන්න මේ මම කිව්ව ගානක් එන්න පුළුවන් එක විදිහක්. හේරවනි ශේෂ ක්‍රමය ගානක් එන්න පුළුවන් එක විදිග. අපි කතතා කරමු මේ වගේ ගානක් එන්න පුුවන් තවත් විදියක් ගැ ගැ මෙම ගැන. රුපියල් තිස්සයිදාහක් වටිනා ශීත කරණයක්. රුපියල් තිස්සයදාහක් වටිනා ශීතකරණයක් මුලින් රුපියල් හයදාහක්ගෙවා ඉතිරිය රුපියල්ඇද්දාස් පන්සීය බැගින්. රුපියල් එද්දාස් පන්සීය බැගින් සමාන මාසිකවාරික විසි හතරකින් ගෙවා නිම කරන්නේ එකඟ වෙලා තියවා. තො මේ ශීතරනයක් ලබාගෙනැයන පුද්ල තතුල චීතරනය ලබාගත්තර පොලිය අයිකිරීමක් සිදව තින පොලි අය කරන්නේ හනවන්න ශේෂකමයට නං පොලියර්ය කර ලබට පොලි ප්‍රතිශතය කොච්චරිකතමමා නතරමේ සර්ලෝයායම දසගන්න මෙ ශීත කරනය වඩිනාහම රුපියල් තිස් සයිදාහයි මුලින් රුපියල් හයිදාහක් ගවනවා මාසික වාරිකය රුපියල් එද්දාස් පන්සීයි වාර්රික විසිය අතරකින් තමා ගෙවන්නේ හරි. ඒනම් ඔයා මෙතැනදි මුලිින් හොයාගන්න ඕනේ කොච්චර පොලියක් තියෙන මද කියලා. කොයි තරම් පොලියක් ගවන වද ගෙන ොයා ගන්න ඕනි හරි. අපි හොපෝ කොච්චර පොලියක් තියන කියල ඔයා ගන්න කලින් බලන්න කොයි තරම් මුදලක් ගෙවනවාද කියලා. එතකොට මේ බලන්න මේ ගානති අසානධය අපි පොලි ප්‍රතිශදයනය ඔයන්නේ මෙතැන්දියාට මුලින් හන්නවා ගැවිය යුතු ගැවිය යුතු මුළු මුදල වෙන්නේ රුපියල්, එද්දාස් පන්සීය ගානය මාසකීක් ගෙවන මද විසි අතරක් ගවෙනවා. අන්න එතකට ගෙවිය යුතු මුළු මුදල නව එකන නයගත්ත සීත කරනය ගත්ත පුද්ගලයක්. ගෙවී යුතු මුළු මුදල න ොච්චරත්ත කියලා ගෙව ුතු මුල මුදල වෙන්නේ ගැන මුලි ුපියා සිද්දාාගවෙනව පියල් හයිදදාහගවල ඇත නය මුදලරනන්නේ තොර මෙතන නයම් මූලි ගේීම හැරවඳ මුූලි ගේ හැර ගව යුතු මුළ මුදල යෙන් තන යොකරනවා. රම රපියල් ඇතවරම තිස්දහකට ගියක් ගෙවන්න නොනිද තිස් සදහ ගවන්න නතරම න අයමුදල බන්න කොච්ච. නයමුදල වෙන්නේ කොච්චරද න අයමුදල වවෙන්න ඇතරම රුපියල් තිස්සායිදාහක් නයවල තියෙනවා ගෙවල තියෙනවා රුපියල් හයිදාහ ෙවලතමා රගහි දිනෙට නයමුදල වෙනවා රපියල් තිස්දාහක් රපියල් තිස්්දාහක් නොයයි. ගවන් නොනි තිස්සසායදාහක්කේ නම් ඒ අතර වෙන සර කියන්න මුළලු පොලිය කියලා. පොලිය වෙන්නේ කොච්චරද රුපියල් තිස් හයදාහක් ඔක්කොම ගෙවන්න ඕනි ඇතරම න අයති එන්නේෙ රුපියල් තිස්දාහයි. ලොකට මුළුපොලිය වෙලා යන කොච්චරද මුලු පොලිය වෙලා තියෙනවා රුපියල් හයදාහක මුදලා. අපතට මුළුපොලිය රුපියල් හයදාහයි එහෙනම්. අපි බලන්න ඕනනි අර ංකිවන පොලි ොයා ගත්තා ඉඩබස් අපිම පොලිය මුරුපොලිය සම්ද මුලුපල ගුණ වෙල රකොම මුලු පොලිය සම යිසල මක මත මුලු පොලි සමයි මස එකක ගන්න වැඩිරීම මස ඒ එකකක පොලිය. අපිටම වාර්ෂික පොලි ප්‍රතිචය ඔයා ගන්න මාස ඒකගේ පොලි ඔයයාගන්න සිද වෙනවා. හරි අස ඒකක පොලි ඔයා ගන්න අඩ මුලුපොලිය යන්න පුලුවන් මාස ඒ එකක් ගන්න ඔොයාගෙන. හරි මාස ඒක ගන වායාන්න ොද වල. ස ඒ එක ගන්න ඔයා ගනික ො මාස ඒක් ගන්න ඔයා ගන්න එන් බෙදීම දෙකයි එන් දන එන් කියන්නේ වාරික ගණන එතකොට සමී සමීකරට ආදේශක කරගන්නවා එන් කියන වාරිි ගන වාරික විසිය අතරකින් තම ගේවන්නේ විසි අතර බැදෙනවා දෙකට විසි අතර වැඩි විසි අතට එකතු කරනවා එකක්. තකන අවසාන්ට මෙතර බෙදුවම දොළහයි වැඩිකිරීම මෙතර විසි පහයි ඒක ගන්න තුන් සීයා කනවා. හරි. ්‍ර මාසයක තුන්සීයක් තිාව. තර එක මාසයකට පොලිය ද මාස ඒකක පොලිය හොයන්න බලන්න ඕනි තර උපියල් තිස්දාාක් මේ තිස්දාහක් මේ හොයා නය දෙන මාසයකට කොච්චරක් නය මුදලක් ගෙවනවාද කියලා බලන්න ඕොනේ. මාසික අයවාරිකියොඳේ මාසික නයවාරකිය. මාසික නයවාරිකය හොයන්නේ එක මුළු මෙතන නයත් තින රුපියල් තිස්දාහක්හන්න. තිස්දාහක් නයයි අන්නේ තිස්දා හ බෙදන්න ඕන කියෙන්ද වාරික විසි අතරගින් ෙවන්නේ සි අතරෙන් පෙදනම් මේ වි අතර දුව ස දර සි අතර ද මාරු සි අතර දන්න න හ හරෙන් බදනම් මෙතට හතරයි මෙතන්ට පහයි පන්සි අතරෙන් ෙදනන්න පුළුවන් පන්සිේ අතරම දම්ම තැට එකයි පන්සියට එකසිය විසි පහයි මෙබිඳුවයි එද්ද දෙසිිය පායි. එතැන ගවන්න ොනනි එද්දස් දෙසිිය පනහක් ගෙවන්න ඕනනි. තොකොට මාසික නයවාරිකගේ විතරක් වෙනවා රුපියල්ල එද්ද රුපියාල එ්ද දෙසිිය පණහක් වෙනවා තකොට මාසික නයවාරරිකගේ රුපියල එද්ද පන්සය පණනහයි මුළු පොලිය වෙලාදි නවා හයෙදා හා කයිදහා මාස ඒක තුන්සයකින් දම ගෙවන් තකොට මාස ඒකයක පොලිය බලන්න ඕනි මාස ඒකගේක පොලිය වෙන්නේ මුළු පොලියවෙතිනවාන ුපියල් හයිදාහක් මාසඒකක තුන්සීයක් තියෙනවා. එක මාස ඒකකය පොලිය වෙන්නේ මුළු පොලිය බෙදන්න ඕනේ මාස ඒකක ගණනි. මුළ පොලිය වෙලතිනවා රුපියල් හයදාහක් හයදාහා බෙදන්න ඕනේ මාස ඒකක ගණනි එතකො දෙනවා රුපියල් විස්්සක්. එක මාස ඒකගේ ඒකට රෘපියල් විස්සග්‍යවන්න ඕනේ ඒ කියන්නේ රුපියල් එද්දාස් දෙසය පනාහකට මාසකට රුපියල් විස්සග්‍යවන්න වඕො එක මාසකට එහනම් අපි බලමු හොයි තරම්පොලි ප්‍රතිශ් අතයක්්‍යවන්න සිද්ධ වෙන ද කියලා හරි. එදකොට බලන්න මෙතන් දවාගලනවා මුල්ලුව වාර්ෂික පොලි ප්‍රතිශතය වාර්ෂික පොලි ප්‍රතිශාතය ද්‍රවාසාන්ට වාර්ශික පොි පති කර හ ියව ො මිල යාගන්න ො රම දන ි ග ම න වාර්ශික පොලි අනුපාතිය බලන්නහොයි තරන් අය මුදර කරදග වන්නේ එදදස් දෙසිය පනහකට භාගයක් විදිලියයාාගන්න උඩදාගන්න පොලිය රුපියාලී සයිමාසකට. සේකර ම ා අවුද්දගර ොහ වැඩිරන්නවා එතකොට ආය අපි මේ වැඩිගන්නුනේ ප්‍රතිශජයකන් සිේරසය මිරන්නුනේ. හරි මෙතන මේ ාගයක් ෙල්ලිව මේයාගන මාසකට අවුද්ධකකාන්නනුන දස්ත ොහ ඩිගන්න ොහ ේ ්‍ර කර හරි මෙතරන බන් සුරු කරලා මේ බිින්දුවර මේ බින්ඳුව කැපෙනවා මේ විසිපය කැපන මෙතන්ට සිාය විසිපයව පහයි මෙදට හත්තරයි. හ හ එතට තවසුරු කිරීමක් සිද්ධෙනවා ද නැහැ එන අපි කරන්නේ මේක ගුණ කරනවා ගුණකරම් මෙයා මෙයා ගුණ කර මටයි අටමරක් දොල අනුහායයි අනුහාය බෙතන පහේ අන්න පොලි ප්‍රතිශාතියනවා අනුපහ බතන්නවා ඇතකොට මෙතැනෙනවා කියද එකයි හතරක්ගියා මෙපතර හතරක්කාව හතලි සහයක් කන්නේ. අතලිසාහයට නමයයි ඉතුරුයි එකක් දහයට පහයි එකොට මේ පොලිියය කරනවා මෙන්න මෙච්ච ක්ෂියයට දහ නමය දශම පහක පොලි ප්‍රතිශතයක් අය කරනවා. මෙ ආකාර දෙකට තමා ගනන් හීනවන ශේෂකම යට දෙේලා මයි ගනන් හදන්නේ ඉතමත් පහසුවෙන් කරගන්න පුුවන් මේ අ මේ කරපු පියවරවල් අන් ගමනය කරන්න මේ විදිහයටම තමා ගන හදන්න රනිත් ගනම් පොඩ එහමනයි මේ ගන හදන්න මේ විදියටමයි මොකද එකක් එකම විදිහට. ර්ග දෙka කි්ව මක්ද එකක් ඔයාගේහන්න පුුවන් මාසිකවා. ද පිදුර කරන අනි්‍යේ දම වාර්ශික පොලි ප්‍රතිචශතය ඇ ම දි ට රු පො න පයක් හැදුව ට ේ න හරි ම ද පැහදි අවබෝධයක් ලැබනද ෙ ම ඔගුල්ලන්ගේ අ්‍යා පොතය දන ගන හදල හුල දැනුම වර්දනය ගල නිර්ණ ශිී . ගන්න පුුවන් මෝ ගන්නන පාඩමිර නෙමෙයි පාඩමට දාල ප්‍රශ්න දෙකක් ඉගෙන් මේ මේකට දාල ප්‍රශ්ෝ දෙක් කර විතරයි මේක ගැන තවදුට පෑහදිකිනීම අවශන පාලිින් කමෙන් කරන්න හනම් අදට සම්ගන්නවා ආයිමා දවසක හමේ බලාපොරොත්තුවෙන් ඇතෙක් අලට සුබ දවසා.